ඔබ කැමතිම වැඩසටහන් ටෙලිනාටි නරඹන්න සියත TV YouTube channel එක අදම subscribe කරන්න. ආදරණීය ජීවිතය. විරාමෙන් පසු අපි නැවතත් එකතු වෙනවා බ්‍රහස්පතින්දා ආදරණීය ජීවිතයත් එක්ක. අපි මේ විශේෂඥයන් කතා බහ කරන්න සූදානමින් ඉන්නවා. ඔබේ සෞඛ්‍ය පිළිබඳව විශේෂයෙන්ම මේ දවස්වල වැසි සහිත කාලගුණික තත්ත්වයක් තියෙන්නේ. ඉතින් වැස්සත් එක්ක බොහෝ ප්‍රදේශවල ඩෙංගු වෝදුර නැවතත් හිස ඔසවන තත්යකට පත් වෙලා තියෙනවා. ඉතින් අපි මේ ඩෙංගු රෝගය වළක්වා ගන්නේ කොහොමද කියන කාරණේ පිළිබඳව කතා බහ කරන්න සූදානම් වෙන්නේ. මේ ගැන කතා කරන්න අපි අපේ මැදිරියට ආරාධනා කරා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය ඉන්දික වීරසිංහ වෛද්‍යතුමන්ට අයබෝන් සුබෝදයසනා. වෛද්‍යතුමනි, දැන් අපි ගොඩක් වෙලාවට හැම දවසකම වගේ බොහෝ වෙලාවලට ඩෙංගු වෝදුර පිළිබඳව කතා බහ කරනවා. නමුත් දැන් නැවතත් මේ ඩෙංගු වෝදුර වැඩි වෙන ප්‍රවණතාවයක් තියෙනවා. දැන් අපි ගොඩක් වෙලාවට ඩෙංගු කියන්නේ මොකක්ද, කොහොමද හැදෙන්නේ, මේ වගේ කරුණු කාරණා දන්නවනේ. හැබැයි අපි මේ ඩෙංගු රෝගය බෝ වෙන එක, එහෙම නැත්නම් ඩෙංගු වළක්වා ගන්න කොහොමද කියන කාරණේ පිළිබඳව කතා බහ කරොත් හොඳයි. අපි දන්නවා ඩෙංගු බෝ වෙන්නේ මදුරුවෙකින් කියලා. හැබැයි මේ වෛරසය මදුරුව බෝ කරන්නේ කොහොමද අපි එතනින් ආරම්භය ලබා ගමු? ඉතාමත් හොඳ ආරම්භයක් අපි ලබා ගත්තා. මොකද අපි හැමදාම ගොඩක් වෙලාවට සංඛ්‍යා දත්ත කතා කරනවා. ඉතින් අපි කියනවා මේ කාලේ වෙනකොට රෝගේ වැඩි වෙනවා, රෝගීන් සංඛ්‍යාව වාර්තා වෙනවා කියලා. නමුත් අපි මේක ඉතාමත් අපි කැප වෙනවා නම් අපි මේ තොරතුරු දන්නවනම් අපිට හැකියාව තිබෙනවා මේ වළක්වා ගන්න. එතනදී වැදගත් වෙන කාරණා කීපයක් මම කතා කරන්න අද බලාපොරොත්තු වෙනවා. ඉතින් ඩෙංගු කියන්නේ වෛරස් රෝගයක්. ඒකට මේකට ප්‍රතිකාරයක් නැහැ. දැන් අපි මුලින්ම දැනගන්න ඕනේ මේ වෛරස් රෝගයේදී ඔබ දන්නවා අපි රෝග පාලනය කිරීම සඳහා විවිධ ක්‍රම අනුගමනය කරනවා. ඉතින් එක් ක්‍රමයක් තමයි අපි කුඩා කාලයේදී දරුවන්ට ලබා දෙන එන්න. ඒක ඩෙංගු රෝගයට පැහැදිලි එන්නතක් මේ වෙනකොට නැහැ. එන්නත් කීපයක පරීක්ෂණ මට්ටමේ පවතිනවා. ඇතැම් මේවා විවිධ රටවල ගත්තත් අපිට තාම එයි අපේ රටට ගැලපෙන සුදුසු එන්නතක් තාමත් අපිට ලැබිලා නැහැ. ඒක පළවෙනි කාරණාව. ඒත් එක්ක මේ වෛරස් රෝගයක් නිසා අපිට මේ සඳහා නිසි ඖෂධීය ප්‍රතිකාරයකුත් නැහැ. ඒ කියන්නේ මෙහිදී වඩාත් වැදගත් වෙන කාරණේ තමයි අපි මේ කොහොමද පැතිරෙන්නේ කියලා හඳුනාගෙන අර ප්‍රිවෙන්ෂන් ඉස් බෙටර් දැන් කියෝ කියන කාරණාවේදී අපි මේක පාලනය කර ගැනීම. ඒක ඩෙංගු වෛරස් රෝගයක්. වෛරස් කාණ්ඩ හතරක් මගින් මේ රෝගය පතුරවන්න පුළුවන්. අපි මේ වෛරස් කාණ්ඩ ඩෙංගු 1 2 3 4 කියන වෛරස් ලෙස හඳුන්වනවා. ඒක මේ දිනවල අපි දකිනවා ඩෙංගු 2 වෛරස් කාණ්ඩ ලංකාව පුරා ව්‍යාප්ත වෙනවා. ඒක වැසි සමයත් සමග ඇයි ඩෙංගු ව්‍යාප්ත වෙන්නේ? ඒක තමයි වැදගත් වෙන්නේ. අපි දන්නවා ශ්‍රී ලංකාව කියන්නේ මෝසම් වර්ෂා දෙකකින් වර්ෂාව ලැබෙන රටක්. ඉතින් මේ මෝසම් වර්ෂා කාල දෙකදීම අපි දකිනවා ඩෙංගු රෝගයෙන් වාර්තා වීම ඉහළ යාමක් දක්නට ලැබෙනවා. මේකට හේතුව වෙන්නේ ඩෙංගු වෛරසය එක් පුද්ගලයෙක්ගෙන් තවත් පුද්ගලයෙකුට රැගෙන යන්නේ මදුරුවේ. මේ මදුරුව කාණ්ඩ දෙකක් විශේෂ දෙකක් ඉන්නවා, ඊඩිස් ඊජිප්ටයි සහ ඊඩිස් ඇල්බොපික්ටස් කියලා. ඒත් මෙහිදී අපි ප්‍රාථමික වාහක මදුරුව, ඒ කියන්නේ වඩාත්ම සක්‍රිය මදුරුව තමයි ඊඩිස් ඊජිප්ටයි කියලා හඳුන්වන්නේ. ඒත් මේ මදුරුව තමයි එක් රෝගී පුද්ගලයෙක්ගේ ශරීරයට දෂ්ට කරලා ඒ රුධිරය තමන්ට ලබාගෙන නැවතත් රුධිර ආහාරයක් ලබා ගැනීම සඳහා තවත් පුද්ගලයෙකුට රැගෙන යන්නේ. මෙහි තවත් විශේෂත්වයක් තිබෙනවා, මේ මදුරුවාගෙත් ගැහැණු මදුරුව තමයි රෝගේ ව්‍යාප්ත කරන්නේ. අතරම පිරිමි මදුරුවෝ ලේ උරා බොන්නේ නැහැ. ගැහැණු මදුරුවා තමයි ලේ උරා බොන්නේ. ඒ බිත්තර මේරීමට අවශ්‍යයි අපේ රුධිරයේ තියෙන ප්‍රෝටීන සංඝටක. ඒ සඳහා තමයි මේ ගැහැණු මදුරුවා මිනිස් රුධිරේ උරා බොන්නේ. එතකොට මේ ගැහැණු මදුරුවා ඩෙංගු රෝගියෙක්ගේ, ඩෙංගු වැළඳිලා තියෙන ඩෙංගු වෛරසයේ ශරීරගත වූ පුද්ගලයෙක්ගේ රුධිරේ උරා බොන විට මදුරුවාගේ ශරීරය තුළට මේ වෛරසය ඇතුළු වෙනවා. එතකොට මෙයා එක් පුද්ගලයෙකුට දෂ්ට කිරීම තුළින් තමාගේ ආහාර වේල සම්පූර්ණ කරගන්නේ නැහැ. කීප දෙනෙකුට දෂ්ට කිරීමට ලක් කරනවා. එතකොට දැන් උදාහරණයක් විදිහට මට මේ මොහොතේ ඩෙංගු රෝගයේ වෛරසය මගේ ශරීරය තුළ තිබෙනවා නම් මදුරෙක් ඇවිල්ලා ඊඩිස් වර්ගයේ ගැහැණු මදුරේ මාව දෂ්ට කරොත් ඔගොල්ලෝ කීප දෙනෙකුට දෂ්ට කරාම ඒ වෛරසය ඔබ තුළට ඇතුළු වෙනවා. ඒ ඔබතුමා සඳහන් කරන විදිහට ඒ වර්ගයේ මදුරෙකුට විතරද එහෙම රෝගය බෝ කරන්න හැකියාව තියෙන්නේ? මේක අපි හඳුනා ගන්න ඕනේ. අපි පරිසරයේ දකින සියලුම මදුරෝ ඩෙංගු රෝගේ බෝ කරන්නේ නැහැ. ඒකට අපි මැලේරියා රෝගය ගත්තොත් මැලේරියා පතුරන විශේෂ මදුරු විශේෂ කාණ්ඩ කීපයක් තිබෙනවා. ඉතින් ඩෙංගුත් ඒ වගේම තමයි. එතකොට ඩෙංගු පතුරවන්නේ ඊඩිස් ඊජිප්ටයි සහ ඊඩිස් ඇල්බොපික්ටස් කියන මදුරු විශේෂ දෙක. ඒකත් මේ අපි ජීවත් වෙන නාගරික පරිසරය තුළ අපිට දක්නට ලැබෙන්නේ ඊඩිස් ඊජිප්ටයි කියන වඩාත් සක්‍රීය මදුරු විශේෂය. එතකොට අපිට මේ මදුරුවාව පාලනය කරගන්න පුළුවන් නම් අපිට හැකියාව ලැබෙනවා රෝගය පැතිරීම වළක්වා ගන්න. මෙන්න මේක තමයි අපි වඩාත්ම
අවධානය යොමු කර යුතු කාරණාව වන්නේ. ඔව් අපි මේ පිළිබඳව තවදුරටත් කතා බහ කරමු. ඒ වගේම වෛද්‍යතුමනි දැන් ඔබතුමා කිව්වා මේ ඩෙංගු කාණ්ඩ 1 2 3 විදිහට නම් කරනවායි කියලා. දැන් මේ කාණ්ඩ වර්ග අනුව කාලෙන් කාලෙට ඩෙංගු වැළඳුනොත් හෝ එහෙම අවදානම් තත්වයක් තියෙනවා නම් මේ පෙන්눔 කරන රෝග ලක්ෂණ වෙනස් කරනවද? මොනවද තියෙන රෝග ලක්ෂණ? ඔව් ඩෙංගු රෝගේ ගත්තොත් එහෙම මූලික රෝග ලක්ෂණ වෙන්නේ තද උණ. අනිවාර්යෙන් අපි ඩෙංගු උණ කියනවා නම් දිනකට හෝ දින දෙකකට වඩා වැඩි පවතින තද උණ අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. ඒත් එක්කම තද ඇඟපත වේදනාව, සන්ධි වේදනාව, මස්පිඩු වේදනාව, ඇස් ඇට වේදනාව, හිස රදේ, ඔක්කාරයේ වමනය වැනි රෝග ලක්ෂණ තියෙන්න පුළුවන්. ඒතර මේ තත්ත්වයන් තියෙනවා නම් සහ අපි මේ නාගරික පරිසරයේ ඩෙංගු අවදානම් ප්‍රදේශ ජීවත් වෙනා නම් අපි අනිවාර්යෙන් සැක් කරන්න ඕනි මේ ඩෙංගු රෝගෙත් ඩෙංගු උණ තත්ත්වයෙන්ද මට තියෙන්නේ කියලා. මොකද මේ දවස්වල අපි දන්නවා අනිකුත් වෛරස් රෝගත් රෝග ලක්ෂණ අනුව කියන්නේ කොයි වෛරස් කාණ්ඩෙන්ද ඩෙංගුන හැදිලා තියෙන්නේ කියලා. එතකොට ඒකට විශේෂිත ඩෙංගු පරීක්ෂණයක් කරන්න ඕනි වෛරසය හඳුනාගෙන කොයි කාණ්ඩෙන්ද හැදිලා තියෙන්නේ. නමුත් ඒක වැදගත් වෙන්නේ පරීක්ෂණ සඳහා තමයි. මොකද ප්‍රතිකාර කිරීමේදී අපිට වැදගත් වෙන්නේ ඩෙංගු රෝගය හැදී තිබෙනවා කියන එක හඳුනා ගැනීම. මොකද ඩෙංගු කියන තත්ත්වය මම සඳහන් කරා වෛරස් කාණ්ඩ හතරක් තිබෙනවා කියලා. එතකොට අපිට අනිවාර්යයෙන්ම ඩෙංගු එක් පුද්ගලයෙකුට හතර වරක් හැදෙන්න පුළුවන්. මේ වෛරස් කාණ්ඩ හතරටම අපිට අවස්ථා හතරකදී ඩෙංගු රෝගය හදන්න පුළුවන්. ඉතින් ඒකෙදි තියෙන්නේ අපිට එක් වෛරස් කාණ්ඩයකින් රෝගය වැළඳුනාම ඒ වෛරස් කාණ්ඩය සඳහා මුළු සමස්ත ජීවිත කාලය පුරාවටම ප්‍රතිශක්තිකරණයක් ලැබෙනවා. හැබැයි සෙසු වෛරස් කාණ්ඩ සඳහා ලැබෙන්නේ අවුරුද්දක පමණ කෙටි කාලීන ප්‍රතිශක්තිකරණයක්. ඉතින් අර මාස 10ක් අවුරුද්දක් ගියාට පස්සේ ඊළඟ වෛරස් කාණ්ඩෙන් අපිට නැවතත් රෝගයේ වැළඳීමේ අවධානම තිබෙනවා. මම හිතන්නේ ගොඩක් දෙනෙක්ට මේ කාරණේ පිළිබඳව පැහැදිලි වෙන්නේ නැති සමහර විට මේ පිළිබඳව නොදැනුවත් භාවයේ තියෙන්නත් ඇති. මොකද මේ වෛරස් කාණ්ඩ හතරකම හතර අවස්ථාවකදී ඔබට වැළඳෙන්න පුළුවන් කියන කාරණේ පිළිබඳව ඔබ නොදැනෙන්න පුළුවන්. ඉතින් එකපාරක් ඩෙංගු රෝගය වැළඳුනයි කියලා මේ පිළිබඳව සැලකිලිමත් භාවයක් දක්වන්නේ නැතුව ඉන්න එපා. සමහර විට මේ අනිකුත් කාණ්ඩ ඔබට හැදෙන්න තියෙන අවධානම වැඩි වෙන්න පුළුවන්. ඒ විදිහට කතා කරද්දී වෛද්‍යතුමනි දැන් අපි විශේෂයෙන්ම ඩෙංගු ගැන කතා කරද්දී බොහෝ වෙලා අපි උණ හැදුනොත් රුධිර පරීක්ෂණයක් කරනවා. හැබැයි මේ රුධිර පරීක්ෂණයක් ඩෙංගුද කියලා සැක කරන්න නම් දවස් කීයකට පස්සේද කරන්න අවශ්‍ය වෙන්නේ? දැන් අපි දන්නවා ඩෙංගු ඇන්ටිජන් පරීක්ෂණේ පවා කරනවා. මෙහි තියෙන වැදගත්කම ගැනත් අපි කතා කරමු. ඔව් මම එතනට එන්න කලින් පෙර සඳහන් කළ කාරණේ තව එක කාරණාවක් එකතු කරන්න. ඇත්තටම අපිට බොහෝ අවස්ථාවලදී අපි දකින දේ තමයි අපිට මුල් වරට ඩෙංගු වැළඳුනාම අපි බරපතල තත්ත්වයකට පත්වීමේ අවදානම ඉතාමත් අඩුයි. නමුත් අපි දකින ඔබ අස ඇති ඩෙංගු රක්තපාත තත්ත්වය, ඒ කියන්නේ අපේ ශරීරයේ රුධිර නාලවල තිබෙන රුධිර තරලය ශරීරයෙන් පිටතට ගිහිල්ලා අපි කියනවා මේ තරලය ලීක් වෙලා මේ උදර කුහරයට එහෙම නැත්නම් අපේ බඩට පෙනහළු වලට වතුර එකතු වෙනවා කියලා. මේ තත්ත්වය අපි බොහෝ දුරට දකින්නේ අර දෙවැනි තුන්වැනි අවස්ථාවවල ඩෙංගු වැළඳීමේ. ඒක ශරීරය තුළ වෙන ප්‍රතිශක්තිකරණ පද්ධතිය තුළ සිද්ධ වෙන ක්‍රියාවලියක් නිසා තමයි මේක සිද්ධ වෙන්නේ. ඒ නිසා තමයි අපි හැම විටම කියන්නේ දෙවැනි වර ඩෙංගු හැදුනොත් බරපතල තත්ත්වයට පත්වීමේ අවදානම වැඩි කියලා. ඒක අපි අවබෝධය තිබිය යුතුම තත්ත්වයක්. ඒත් එක්ක ඔබ කියව කාරණාව ඇත්තටම අපි ගොඩක් වෙලාවට උණ සෑදිලා වෛද්‍යවරයෙක් නිර්දේශ කරනවා නම් වඩාත් වටිනවා කොයි අවස්ථාවේදී රුධිර පරීක්ෂණයක් සිදු කරගත්ත යුතුද කියලා. ඒසොර අපිට ඇත්තටම ඩෙංගු හඳුනා ගැනීමේ ක්‍රම කීපයක් තිබෙනවා. ප්‍රධාන වශයෙන් තමයි එක ක්‍රමයක් තමයි ඩෙංගු ඇන්ටිජන් පරීක්ෂාව. ඒතකොට හැබැයි මේකේ මෙහෙම දෙයක් තියෙනවා. අපිට රෝගීන් 100ක් ඩෙංගුවයි නිශ්චිත රෝගීන් 100කට මේ ඇන්ටිජන් පරීක්ෂාව කරොත් අපිට 100 දෙනාම මේකෙන් හඳුනා ගන්න බෑ. ඒතකොට යම් කිසි ප්‍රතිශතයක් මේක ඕනම් පරීක්ෂණයක තියෙන්න පුළුවන් ඩෙංගු නෙගටිව් ඍණ උත්තරයක් දෙන්න පුළුවන්. ඒකෙන් අපිට කියන්න බෑ අපි ඩෙංගු නැහැ කියලා. ඩෙංගු ඇන්ටිජන් පරීක්ෂාව පොසිටිව් නම් ධනාත්මක නම් අනිවාර්යෙන් අපි මේ මොහොතේ ඩෙංගු රෝගියෙක්. ඒක ස්ථිරයි. නමුත් ඒක නෙගටිව් කියු සැනින් අපිට ඩෙංගු නැහැ කියලා හඳුන්වන්න බෑ. ඒත් එක්කම අවම වශයෙන් දෙවනි හෝ තුන්වෙනි දිනේවත් අපි සම්පූර්ණ රුධිර පරීක්ෂාවක් කරගන්න ඕනේ. එහෙම නැත්නම් ෆුල් බ්ලඩ් කවුන්ට් කියන ටෙස්ට් එක. මේකෙදි වෛද්‍යවරු එහි විවිධ නිර්ණායක බලනවා. මෙහි රතු විශේෂයෙන්ම රුධිර පට්ටිකාවල අඩුවීමක් දක්නට ලැබෙනවද? ඒත් එක්කම සුදු රුධිරාණුවල අඩුවීමක් දක්නට ලැබෙනවද? ඊළඟට අර රුධිරයේ ඝනත්වය අපි හිමටොක්‍රිට් කියලා යම් දේවල් බලනවා. මේවයි වෙනස්කම් සිදු වෙනවද කියන එකත් එක්ක සහ රෝගියාගේ රෝග ලක්ෂණ, රෝගියා පරීක්ෂා කළ වෛද්‍යවරයා ලබා ගන්නා
පරීක්ෂණ තොරතුරු මත තීරණය කරනවා සායනික රෝගියාට ඩෙංගු රෝගය තිබෙනවාද නැද්ද කියන ඒ මත තමයි ඉදිරි ප්‍රතිකර්ම කොහොමද කරන්නේ රෝගියා රෝහල් ගත කළ යුතු රෝගියෙක්ද එහෙම නැත්නම් නිවස අපි දන්නවා අපි සියලුම රෝගීන් රෝහල් ගත කරන්නේ නැහැ ඒ කියන්නේ ඒ රුධිර පරීක්ෂණ මට්ටම දිගින් දිගටම කරගෙන යනකොට අපි රුධිර පරීක්ෂණ ඒවයේ තියෙන වෙනස්කම් අනුව තීරණය කරනවා වෛද්‍යවරයා රෝගියා රෝහල් ගත කළා ප්‍රතිකාර කළ යුතුද කියන එක. ඉතින් මෙහිදී වැදගත් වෙන්නේ ඔබ ඩෙංගු සැක කරනවා නම් අනිවාර්යයෙන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වෙන්න. ඒ කියන්නේ උණ සෑදිලා අවම වශයෙන් දෙවන දිනේවත් වෛද්‍ය ප්‍රතිකාරය සඳහා යොමු වීම ඉතාමත් වැදගත් වෙනවා. මොකද අපි අත්දැකීමෙන් ඇතම් අවස්ථාල දැක තිබෙනවා තුන්වන හතරවන දිනේදී එනකොට ඇතම් රෝගීන් අපි ළඟට පැමිණෙන්නෙම ඩෙංගු රක්තපාත තත්ත්වයෙන්. ඒ තත්ත්වයෙන් පැමිණෙන ඔබවට කම්පන තත්ත්වයට පත්වීමේ අවදානම ඉතාමත් බරපතලයි. මොකද ඩෙංගු රක්තපාත තත්ත්වයෙන් පැමිණෙන රෝගීන්ට තරල ප්‍රතිකාර පටන් ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. එහෙනම් තමයි අපි ඉල්ලීමක් විදිහට කරන්නේ සෑම අවස්ථාවකම ඩෙංගු සැක කරනවා නම් මම අර පෙර සඳහන් කළ රෝග ලක්ෂණ තිබෙනවා නම් අවම වශයෙන් දෙවන දිනේවත් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් හෝ රෝහලක් වෙත ගොස් ප්‍රතිකාර ලබා ගන්න කෙනෙක්. ඔව්. ඊට තව එක් කාරණයක් මම එකතු කරන්න විශේෂයෙන්ම අවුරුද්දට වඩා අඩු කුඩා දරුවෙක් නම් ඒත් එක්කම ගැබිනි මවක් නම් වෙනත් ඔබ දන්නවා අපිට ගොඩක් රෝග තිබෙන ඒවා සංකූලතාවලින් තිබෙන කෙනෙක් නම් පළවෙන දිනේම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීමත් ඉතාමත් වැදගත් වෙනවා. බොහොම වටිනා කියන කරුණ පිළිබඳව එතුමා සඳහන් කරනවා. ඒත් එක්කම වෛද්‍යතුමනි අපි දැන් දන්නවා ගොඩක් වෙලාවට අපි ඕනම කෙනෙක් උණ හැදුනහම නොයෙකුත් බෙහෙත් වර්ග පාවිච්චි කරනවා. හැබැයි ඩෙංගු උණ රෝගය කියලා සැක කරනවා නම් අපි පාවිච්චි කරන්න ඕනේ පැරසිටමෝල් වර්ග විතරද නැත්නම් වෙනත් බෙහෙත් වර්ග පාවිච්චි කරොත් යම් යම් අසාත්මිකතා ඇති වෙන්න පුළුවන්ද? කොහොමද මේවා බලපෑම් ඇති වෙන්න පුළුවන්කම තියෙන්නේ? ඔව්, ඉතාමත් හොඳ ප්‍රශ්නයක් ඔබ මේ අවස්ථාව යොමු කළේ. මොකද ඕනෑම උණ අවස්ථාවකදී අපි gedaradi කළ යුතු දේ තමයි උණ සමනය කිරීම සඳහා පැරසිටමෝල් ඖෂධය පාවිච්චි කිරීම. මොකද ඩෙංගු වලදී මේ තත්ත්වය ඉතාමත් වැදගත් වෙනවා. නියමිත මාත්‍රා වෙනොත් අපි පැරසිටමෝල් ඖෂධය භාවිත කළ යුතුයි. මොකද විශේෂයෙන්ම මම ඔබට සඳහන් කළා ඩෙංගු වලදී ඩෙංගු රක්තපාත කියන තත්ත්වයක් තිබෙනවා කියලා. ඒකට පැරසිටමෝල් වලට අමතරව තවත් අපිට අපේ ෆාමසි වල ඖෂධ වෙළඳසැල් වලින් වෙනත් ඖෂධ තිබෙනවා උණ සමනය කිරීම සඳහා. ඇඟපත වේදනාව සමනය කිරීම සඳහා ඕනතරම් වේදනා නාශක අඩංගු වෙනවා. එතකොට අපේ ගෙවල් වලත් විශේෂයෙන්ම ඔය ආතරයිටිස් වගේ තියෙනකොට ගෙවල් වල තුලත් මේ ඖෂධ තිබෙනවා. නමුත් මේ නන් ස්ටීරොයිඩල් ඇන්ටි ඉන්ෆ්ලමේටරි ඩ්‍රග්ස් කියන කාණ්ඩයට ආයත් ඖෂධ ගැනීම තුලින් ශරීරයේ රුධිර වහනය වීමේ හැකියාව වැඩි කරනවා. ඒතකොට ඩෙංගු වල ඩෙංගු රක්තපාත තත්ත්වයේ දිසා ඩෙංගු උනේදී තියෙන තත්ත්වයක් තමයි අපේ ශරීරයේ රුධිර පට්ටිකා ප්‍රමාණය අඩු වෙනවා. මේ තත්ත්වය සහ රුධිර පට්ටිකාවල ක්‍රියාකාරීත්වයේ යම් කිසි ඒතකොට අර මම අර පෙර සඳහන් කළ NSAIDS වලදී රුධිර පට්ටිකාවල ක්‍රියාකාරීත්වයේ අඩුවීමක් වෙනවා. ඒතකොට ඩෙංගු තියෙන කෙනෙකුට රුධිර වහනය වීමේ හැකියාව කොහොමත් වැඩි. ඒතකොට අපි අර අනිකුත් ඖෂධ ලබා දීම තුළ ඒ තත්ත්වය තවත් වැඩි කරලා අපිට අභ්‍යන්තර රුධිර වහන තත්ත්වයන්ට පත් වෙන්න පුළුවන්. ඇත්තටම මේක පොස්ට්මෝර්ටම් එහෙම නැත්නම් මරණ පරීක්ෂණවලදී දැකලා තියෙනවා NSDS ගත්ත අය රුධිර වහනේ වෙලා මිය ගිහිලා තියෙන ඩෙංගු රෝගෙන්. ඉතින් මේ තත්ත්වය එක බරපතල තත්ත්වයක්. ඒ කියන්නේ අපි අපගේ ජීවිතයේ අවදානම තමා ගැනීමේ තත්ත්වයක් තමයි මෙතන තියෙන්නේ. හින්දා ඔබට ඩෙංගු සැක කරනවා නම් සහ ඩෙංගු තිබෙනවා නම් උණ පාලනය කිරීමටත් ඇඟපත වේදනාව පාලනය කිරීමට පැරසිටමෝල් ඖෂධය නියමිත මාත්‍රාවෙන් ලබා ගන්න. ඒක තමයි ඉතාමත් වැදගත් කාරණාවන්. ඒත් එක්කම ඩෙක්සමෙතසෝන්, ප්‍රෙඩ්නිසිලෝන් වැනි ස්ටීරොයිඩ් වර්ගයට අයත් ඖෂධත් භාවිතයෙන් වැළකී සිටීම වැදගත් වෙනවා. මොකද ඒ වගේම සමහර අවස්ථාවල රෝග ලක්ෂණ යටපත් කරනවා. ඒකට අපිට තේරුම් ගන්න බෑ ඩෙංගු රෝගයේ තියෙනවාද කියලා. ඒකට වෛද්‍යවරුන්ටත් ගැටලුවක්. ඒකට ඔබ අර බරපතල තත්ත්වයට පත් වෙලා සමහරවිට කම්පන තත්ත්වයෙන් තමයි රෝහල් ගත වෙන්නේ. ඒකට ඔබේ ජීවිතයට තියෙන අවධානම වැඩි. ඔව්, ඒ ගැන කතා බහ කරද්දී තවත් විශේෂ දෙයක් අපි මතක් කරන්න ඕනේ. අපි විශේෂයෙන් කතා කරන්නේ මේ ඩෙංගු රෝගය වළක්වා ගන්නේ කොහොමද කියන කාරණේ. මේ වළක්වා ගැනීම ගැන කතා බහ කරද්දී අපි බොහෝ විට මේ සෞඛ්‍යාංශය වෙත විතරයි අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙတဲ့ වෛද්‍යතුමනි. සමහරලාට කියනවා අපි මේ ඩෙංගු මදුරෝ ඉන්නවා, ඇවිත් මේවට නිසි ක්‍රියාමාර්ග ගන්න නැහැ, මේ වගේ නොයෙකුත් චෝදනා තියෙනවා. හැබැයි මේ පිළිබඳව ක්‍රියාත්මක වෙන්න අවශ්‍යතාවය තියෙන්නේ සෞඛ්‍යාංශ වලට විතරද? ජනතාව මොන විදිහටද මේ පිළිබඳව දැනුවත් කරන්න ඔබතුමා? ඔව්, ඉතාමත් වැදගත් කාරණාවක්. මොකද ගොඩක් වෙලාවට අපි දකින දේ තමයි මේක සෞඛ්‍යයේ පමණක් රාජකාරියක්ද කියන තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. ඒකට දැන් ඩෙංගු අපි ඒ ගැන කතා කරමු වෛද්‍යතුමනි. වෙලාව බලලා ඇවිල්ලා අපි වෙලාව බලලා නැවතත් එකතු වෙමු.
ඔබතුමන් නැවතත් අවස්ථාව. අපි බලමු මේ ඩෙංගු මදුරුවා කොහෙද බිත්තර දාන්නේ කියලා. ඒකනේ වැදගත් වෙන්නේ. ඒතකොට ඩෙංගු මදුරුවා කියන්නේ නාගරික පරිසර ආශ්‍රිතව හෝ අර්ධ නාගරික පරිසර ආශ්‍රිතව ජීවත් වෙන මදුරුවෙක්. මදුරු විශේෂය. ඒතකොට මේ ගැහණු මදුරුවා බිත්තර දමන්නේ ගලා නොයන පැහැදිලි ජලයේ රැඳි ස්ථානවල. ඒතකොට අපි මේ මදුරුවා අපි ඉංග්‍රීසියෙන් හඳුන්වන කන්ටේනර් බ්‍රීඩර් කෙනෙක් කියලා. එහෙම නැත්නම් බඳුන් ගත මදුරු විශේෂයක් ලෙස තමයි හඳුන්වන්නේ. ඒතර ගලා නොයන පැහැදිලි ජලය තිබෙනවා නම් ඒ ස්ථානවල මේ මදුරුව මේ ගැහණු ඩෙංගු ගැහණු මදුරුව බිත්තර දමනවා. එතකොට මේ ස්ථාන කවුද මදුරුවාට පරිසරය සකස් කරලා දීලා තියෙන්නේ? අපිමයි. අපිමයි. මොකද උදාහරණයක් විදිහට අපි එළියට දාන ප්ලාස්ටික් භාජනය. එහෙම නැත්නම් අපි දාන පොල් කොම්බයක් වෙන්න පුළුවන්. යෝගට් කෝප්පයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ ඝන අපද්‍රව්‍ය නිසි ලෙස කළමනාකරණය කරන්නේ නැතුව අපි ගෙදර වැස්සට තෙමෙන්න එළිය තියලා තියෙන පුළුවන්. ඒකට මේවා හදලා තියෙන්නේ අපි. ඒත් එක්කම අපේ ගෙදර වෙන්න පුළුවන්, අපි රාජකාරී කරන ස්ථානෙ වෙන්න පුළුවන්, අපේ වැහි පිහිල්ල බ්ලොක් වෙලා තියෙන්න පුළුවන්. වතුර නිසි ලෙස ගලාගෙන යන්නේ නැහැ. වතුර රැඳිච්ච තැන් තිබෙනවා. මේක මදුරුවාට බිත්තර දවන් ඉතාමත් හොඳ තෝතැන්න. ඒත් එක්කම අපේ ගෙදර බාගෙට සකස් කරලා තියෙන්නේ අපි කොන්ක්‍රීට් තට්ටුවක් තියෙන වහල ගහලා නැහැ. කොන්ක්‍රීට් තට්ටුවේ ජලය රැඳෙන වැසි කාලේ. ඒකට මෙතන ඩෙංගු මදුරුවාට පැහැදිලිව බිත්තර දාන්න පුළුවන්. ඒකට මේ මදුරුවාට බිත්තර දැමීමට අවශ්‍ය පරිසරය සකසා දීලා තිබෙන්නේ මිනිසා විසින්ම. පිරිසිදු ජලය විතරද බිත්තර දාන්නේ? ඔව් මේ මදුරුවා පල් වෙච්ච අපිරිසිදු ජලය බිත්තර දාන්නේ නැහැ. පැහැදිලි ගලා නොයන ජලය තමයි බිත්තර දාන්නේ. මොකද කීට විද්‍යා දත්ත මගින් මේක පෙන්නුම් කළා තිබෙනවා. දැන් අපි කාණු අපි දකිනවා ගලා නොයන බ්ලොක් වෙච්ච කාණු පද්ධති තියෙනවානේ. ඒකට මේ වගේ අපජලය තියෙන්නේ. අපජලය විතර දමන්නේ නැහැ ඩෙංගු මදුරුව. මේකත් විශේෂත්වය. ඒත් එක්කම තව දෙයක් තියෙනවා. ඔය මම සඳහන් කරේ අපි ඩෙංගු මදුරුව විතර දමන ප්‍රදේශ හඳුනා ගැනීමේදී අපිට මෙන්න මෙහෙම හඳුනා ගන්න පුළුවන්. එකක් තමයි අපේ ගෘහ ආශ්‍රය ඇතුළත. දැන් ඔබ මම මේ කොළඹ ප්‍රදේශයේ දැකලා තියෙනවා. විශේෂයෙන්ම දැන් අපි එළිය පරිසරයේ ඇතම් ස්ථානවල ඉතාමත් හොඳට තියෙනවා. හැබැයි ඩෙංගු රෝගීන් වාර්තා වීමේදී ඒ සමීක්ෂණවලදී දැක්ක කාරණාවක් තමයි ගේ ඇතුලේ තමයි මදුරුවන් බොවන ස්ථාන තිබෙන්නේ. ගොඩක් වෙලාවට අපි ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්නේ. ඒ පිළිබඳව අපි සැලකිලිමත් වෙන්නේ නැහැ. බොහෝ අවස්ථාවල ගොඩක් නිවාසවල ගෙදර සිංක් එක පොඩ්ඩක් ලීක් වෙනවා. එතකොට සිංක් එක යටින් පැන්ට්‍රි වැහිලා තියෙන්නේ. අපි ප්ලාස්ටික් භාජනයක් තියලා තියෙනවා. ඉතින් අපිට මේක සතියකට සැරයක් ඉවත් කරන්න ඉහුසුළු වෙන්නේ නැහැ. බින්දු බින්දුනේ වතුර වැටෙන්නේ. ඉතින් මේක සති ගානක් තියෙනකොට මේක ඩෙංගු මදුරුවන් බොවන ස්ථානයක් බවට පත් වෙලා තිබෙනවා. ඒත් එක්කම සමහර අවස්ථාවලදී අපි මල් බඳුන් වල වතුර නිරන්තරයෙන් පිරිසුදු කරන්නේ නැහැ. මේ වගේ තියෙනවා. ඊළඟට අපි ගෙදර අර සුන්දර මනි ප්ලාන්ට්ස් හරි සුන්දර ජලජ පැලෑටි තියෙනවා. ඒතකොට මේ වගේ ජලය අපි සතියකට වරක්වත් ඉවත් කරලා පිරිසුදු කරන්න ඕනි. ඒත් එක්කම පක්ෂි නාන තටාක බර්ඩ්ස් බාත් කියලා තියෙනවා අපි සුන්දරව නිවාසල තියලා. මේවා අපි මේ පිරිසුදු කරන්නේ නැහැ. අපි වතුර ඉවත් කරනවා. හැබැයි අපි ඒක බ්‍රෂ් එකකින් අතුල්ලන්නේ. මොකද ඒ හේතුව තමයි මේ ඩෙංගු මදුරුවා කියන්නේ විශේෂිත සතෙක් කියලා මම හඳුන්වන්නේ. මේ මදුරුවා බිත්තර දාලා අපි හිතමුකෝ දැන් මේ මොහොතේ වතුර තියෙන භාජනයක බිත්තර දානවා. හෙට අනිද්ද වෙනකොට වතුර වියලිලා ගිහිල්ලා හැබැයි බිත්තර මිය යන්නේ නැහැ. බිත්තර අර බිත්තියේ ඇලිලා තියෙනවා. නැවත මාස 6ක පමණ කාලයක් බිත්තරවල සජීවී කාලය තියෙනවා. නැවත වතුර වැටුණොත් එහෙම අර බිත්තර වලින් නැවතත් කීටේ නැති වෙන්න පුළුවන්. මොකද මදුරුවාගේ ජීවන චක්‍රයත් බිත්තර දාලා සුහුබුල් මදුරුවෙක් වෙන දින 7ක් 10ක් අතර කාලයක් ගත වෙනවා. ඉතින් මේ තත්ත්වයන් එක තමයි තියෙන්නේ. ඒ කියන්නේ බිත්තරයකට මාස 6ක කාලයක් ජීවන කාලය තියෙනවා. මාස 6ක් අවුරුද්දක් කාලයක් ජීවත් වීමේ හැකියාව තියෙනවා. ඒක අපිට හිතන්න නැති පැත්තක්. අපි හිතන්න නැති පැත්තක්. ඒකයි අපි හැම වෙලාවම කියන්නේ මේකෙදි අපි විශේෂයෙන්ම ඔය ගෙදර නිරන්තරයෙන් තියලා භාජන මල් බඳුන් ඒ වගේම ශීතකරණ ශීතකරණ පිටිපස සමහර පරණ ශීතකරණ පොඩි තැටියක් තියෙන එකතු වෙන වතුර එකතු වෙන්නේ. මේවා වතුර ඉවත් කරාට මදි බ්‍රෂ් එකකින් අතුල්ලලා පිරිසිදු කරන්නත් ඕනේ. මොකද අර ඇලිලා තියෙන බිත්තර තිබ්බොත් එහෙම නැවත මදුරුවා බෝවීමේ හැකියාව තිබෙනවා කියලා. ඒතකොට මෙන්න මේ කාරණා ගත්තම ඔබට පේනවා මේක සෞඛ්‍ය අංශයට ඇවිල්ලා ගයක් ගයක් ගානේ ගිහිලා කරන්න පුළුවන්. මොකද මේ කටයුතු කරන්නේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ඇතුළු කණ්ඩායම. ඒතකොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයක සිටින්නේ එක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියෙක් හෝ කීප දෙනෙක්. ඒත් එක්ක මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු තමයි ගෙවල් පරීක්ෂාවට යන්නේ. ඔවුන්ට සහාය වීම සඳහා සිටිනවා මදුරු මර්ධන සහායකයෙක්. එතකොට අපි සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම කොළඹ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයකට ජනගහණය ලක්ෂයක් විතර ආසන්න කාලයක් පරිසංගිනේ. ඒතකොට ඔබ හිතන්නේ නිවාසයක කොච්චර තිබෙනවද කියලා. ඉතින් මේ සතියකට සැරයක් ගිහිල්ලා අපේ කණ්ඩායමට හැකියාවක් නැහැ හැම ගයක්ම සතියෙන් සතිය බලන්නේ. ඔවුන්ට පුළුවන් ඔබව දැනුවත් කරන්න, ඔබට අවශ්‍ය දැනුම ලබා දෙන්න සහයෝග ලබා දෙන්න. ඒකට සමාජයක් විදිහට තනි පුද්ගල වශයෙන් අපිට වගකීමක් තිබෙනවා. අපි ජීවත් වෙන පරිසරය හොඳ සෞඛ්‍යයක් සඳහා පවත්වාගෙන යන්න. ඒකට අපිට පුළුවන්කම තියෙන්න ඕනේ අපේ ගෙදර කසල ටික නිවැරදිව කළමන. මේ මම පුද්ගලයෙක් වශයෙන් මොකද්ද කරන්න කියන එක යන්නේ. ඒකට අපි සෞඛ්‍යනේ මෙතන ප්‍රවර්ධනය කරගන්නේ.
එතකොට මෙහෙම කරන පිරිසක් අපි දැකලා තියෙනවා. ඉතාමත් හොඳින් පවත්වාගෙන පාසල් පවත්වන විදුහල්පතිවරු ඉතාමත් උනන්දුවෙන්, නිලධාරීන් ඉතාමත් උනන්දුවෙන්, ගුරුවරු ඉතාමත් උනන්දුවෙන් කරගෙන යන ඒවා තියෙනවා. ඒ අතරතුර ගැටලුකාරී තියෙනවා. මොකද දැන් ඔබේ මගේ නිවස එක ළඟ තිබෙන, ඔබේ නිවස පිරිසුදුයි, මගේ නිවස මදුරන් බෝ වෙනවා. හැබැයි මගේ නිවස මදුරුවා මට විතරක් නෙමෙයි දෂ්ට කරන්නේ. මේ මගේ වටපිටාවටම රෝගේ පැතිරීමේ හැකියාව තියෙනවා. ඒක අපි තනි පුද්ගලයෙක් වශයෙන් මේ කාර්යය නියැලෙනවා වගේම මේ නිවැරදි පිරිසිදු කිරීම, මදුරුවන් බෝවන ස්ථාන සතියකට සැරයක් පැය භාගයක් වැනි කාලයක් යොදලා ඉවත් කරනවා වගේම අපි සමස්ත සමාජයක් විදිහටමත් මේකට එකතු වෙන්න ඕනේ. ඒක සාමූහික ක්‍රියාකාරකමක්නේ. අර මල්ටි සෙක්ටෝරල් අප්‍රෝච් එකක්. අපි රාජ්‍ය යාන්ත්‍රණය තුලත් සෞඛ්‍ය අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය, ඊළඟට මේකට සම්බන්ධ වෙන අනිත් දායක වෙන සියලුම දෙනා ඒකාබද්ධ යාන්ත්‍රණයක වැඩ නොකරොත් තනි පුද්ගලෙක් විදිහට මේක වැඩ කළා අපිට මේක ජයග්‍රහණයක් ලබන්න අමාරුයි. ඔව්, විශේෂයෙන්ම මේ ඩෙන්ගු උවදුර කියන කාරණේදී සමාජයක් විදිහට මේ වගකීම තමන්ගේ අතට ගත්තොත් තමයි මේ උවදුර පිටු දකින්න අපිට අවස්ථාව තියෙන්නේ. ඉතින් ඒ දේ මතක් කරන ගමන්ම වෛද්‍යතුමනි අපි කතා බහ කරොත් මේ දවස්වල අපිට වැඩිපුර මේ ඩෙන්ගු ව්‍යාප්තිය දකින්න ලැබෙන්නේ මොන වගේ දිස්ත්‍රික්කවලද? ඔව්, අපි ඩෙන්ගු ගත්තොත් එහෙම අපි වැඩිපුරම ඩෙන්ගු රෝගීන් වාර්තා වෙන්නේ බස්නාහිර පළාතේ. ඒකට හේතු කීපයක් තියෙනවා. එකක් තමයි බස්නාහිර පළාතේ තියෙන සංකීර්ණත්වය. ඒක අපිට බස්නාහිර පළාතේ ඔබ දකින්න ගොඩ ගිරිවල සංකීර්ණත්වය සහ විශාල ජන ව්‍යාප්තියක් තියෙනවා. ඒත් එකම පරිසර සාධක, මේ නාගරීකරණයත් එක්ක හැදිච්ච පරිසර සාධක ඩෙන්ගු මදුරුවන් බෝවීමට සුදුසු තෝතැන්නක් හදලා තියෙනවා. ඒකට මෙහි බොහෝ සුලභව මදුරුවන් බෝවන ස්ථාන අපිට දක්නට ලැබෙනවා. ඒත් එක්කම බස්නාහිර පළාතට විශේෂයෙන් වැඩිම රෝගීන් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන්, දෙවනුව ගම්පහ දිස්ත්‍රික්කයෙන් තමයි වාර්තා වෙන්නේ. සමස්ත බස්නාහිර පළාතෙන් මේ වර්ෂයේ රෝගීන් 48%කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වෙනවා. එතකොට මෙතන ගත්තම තියෙන්නේ දෛනිකව විශාල ජනතා ප්‍රමාණයක් කොළඹ නගරයේ බස්නාහිර පළාතට ඇතුළ වෙනවා. එතකොට මේ මදුරුවා දෂ්ට කරන්නේ උදෑසන සහ සවස් කාලේ. මේ රාත්‍රිය අපි නිදා ගන්න වෙලාවට දෂ්ට කිරීම ඉතාමත් අවමයි. උදේ 7:10 හවස 4:07 වෙනි කාල සීමාව තුළ. මේ කාල සීමාව තුළ බොහෝ දෙනෙක් මේ අපේ රාජකාරී ස්ථානවල තිබෙන්නේ එළියේ ඉන්නේ. එතකොට මෙහෙන් රෝගේ වාර්තාවීම ඉහළයි. එතකොට මේ බස්නාහිර පළාතේ රෝගේ වාර්තාවීම ඉහළයි කියන්නේ මෙහෙන් අපි රෝගය වෛරසයේ ශරීර ගත කරගෙන අපි මෙහෙම පිටටද රෝගේ රැගෙන යනවා. ඒකත් අපි වළක්වා ගැනීම වැදගත් කරනවා. ඔව්, වාහකයක් වෙනවා. මොකද මදුරුවා මේ පළාතේ බස්නාහිර පළාතේ තුල ඉතරනේ අනිත් ප්‍රදේශවල ඉන්න කොළඹ පරිබාහිරව ගත්තම නුවර ඒත් එක මේ දවස්වල අපි දන්නවා උතුරු නැගෙනහිරට වර්ෂාව ලැබෙන කාලේ. ඒක සාමාන්‍යයෙන් උතුරු නැගෙනහිර ප්‍රදේශවල ඩෙංගු රෝගීන් වාර්තාව ඉහළ යාමක් දක්නට ලැබෙන්නේ මේ නොවැම්බර් දෙසැම්බර් ජනවාරි කාල සීමාව තුළ තමයි. ඔව්, ඩෙංගු පිළිබඳව විශේෂයෙන් මතක් කර යුතුම කරුණු කාරණා බොහොමයක් අපි කතා බහ කරා. විශේෂයෙන්ම මේ ඩෙංගු උදුර පිටු දකින්න ඔබ පුද්ගලයෙක් විදිහට මොන විදිහටද ක්‍රියා කරන්න ඕනේ කියන කාරණේ වගේම මේ රෝගය හඳුනාගන්නේ මොන විදිහටද කියන කාරණෙත් මතක් කරා. එතකම වෛද්‍යතුමනි, අපේ ප්‍රේක්ෂක හිතවතුන්ට අවසන් වශයෙන් මොන වගේ පණිවිඩයක්ද ලබා දෙන්න තියෙන්නේ මේ ඩෙංගු උදුර පිටු දකින්න? මට ප්‍රධාන පණිවිඩ තුනක් මම දෙන්න. පළවෙනි කාරණාව තමයි ඔබ ඩෙංගු ප්‍රදේශයක සිටිනවා නම් මම පෙර සඳහන් කළ රෝග ලක්ෂණ තිබෙනවා නම් අනිවාර්යෙන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වෙන්න. අබ්බෙහෙත් වැනි දේවල් වලට යොමු වන්න එපා. සුදුසු කම්ලත් වෛද්‍යවරු එක්කත ගොස් අවශ්‍ය පරීක්ෂණ සඳහා සහ ප්‍රතිකාර සඳහා යොමු කරගන්න. දෙවෙනි කාරණාව තමයි ඔබ ජීවත් වෙන පරිසරය. ඒක මම වෙන්න පුළුවන්, අපි සියලු දෙනාම වෙන්න පුළුවන්, ඔබේ දරුවා යන පාසල වෙන්න පුළුවන්, අපි රැකියා කරන ස්ථානය වෙන්න පුළුවන්, පොදු ස්ථානය වෙන්න පුළුවන්. මෙම ස්ථානවල මදුරුවන් බෝවිය හැකි ස්ථාන අවම කරගන්න කටයුතු කරන්න. ඒක ඉතාමත් වැදගත් වෙනවා. තුන්වෙනි කාරණාව තමයි අපේ නිසි ලෙස කසල කළමනාකරණයට අපි පුරුදු වෙන රටක් විදියට. ඒක තමයි වැදගත්ම කාරණාව. එතන ගැටලුවක් තිබෙන ඒ කාරණාව අපිට ගෙදරින් පටන් ගන්න පුළුවන්. මෙහිදි වැදගත් වෙන්නේ අර පොඩි දරුවගේ ඉඳන් මේකට එකතු කරගන්න. ඒතකොට දරුවගේ යහ චර්යාව පුඩා කාලෙම ඇති වෙනවා. ඒතකොට ඒ දරුවා ලොකු වෙනකොටත් මේ හොඳ චර්යාව දිගටම පවත්වාගෙන යනවා. අනිවාර්යෙන්ම සමාජයක් විදිහට, රටක් විදිහට අපි අපේ වගකීම් ඉෂ්ට කරන්නේ කොහොමද? විශේෂයෙන්ම මේ වගේ සෞඛ්‍යමය පැත්තකින් ගත්තත් මේ වගේ උදුරු වසංගත තත්ත්වයන් අපි වළක්වා ගන්නේ කොහොමද කියන කාරණය පිළිබඳව අපි කතා බහ කරා. ඉතින් ඩෙන්ගු උදුර පිටු දකින්න නම් අද පටන් ඔබට ක්‍රියාත්මක වෙන්න කියන පණිවිඩය අපි ලබා දෙන ගමන්ම මේ විශේෂංගෙන් සමුගන්නයි සූදානම් වෙන්නේ. ඉතින් මේ පිළිබඳව ඔබ දැනුවත් කරන්න අපිත් එක්ක එකතුනේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය ඉන්දික වීරසිංහ වෛද්‍යතුමන්. බොහොමත්ම ස්තුතියි අපිත් එක්ක කතා බහ කරන්න එකතුනට. අයිබෝන්. ආදරණීය ජීවිතය දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න.
වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.